හෙලෝ අයිබවන්, මංගද ඇවිල්ල තියෙනවා BMI CH එකේ පැවැත්වෙන ඉම්පෝටෙල් එක්සිිවිෂන් එකට. මේක ඊය පටන් ගත්තේ දෙවනිදා ඉඳලා අතරවනිද වෙනකම් මේක පැවැත්වෙනවා. අපි බලමු මේක ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. මේ පැත්තෙන් යන් මේ පැත්තේ තියෙනවා බලෝ මේක ඇතුළට ගිහිල්ලා මනන් තියෙන්නේ කියලා. ගන්න මට මේ එකක්වත් අදාළ වෙන්නේ නැහැ. මෙතන අවශ්‍ය නැහැ මට. මේ පැත්තේ ඒවමයි. Thank you.
නාම මේන් හෝල් එකට අනිවාර්යයෙන්ම ටෙක් ගයිඩ් YouTube channel එක subscribe කරන්න මතක ඇතුව අපි දැන් යන්නේ මේන් හෝල් එකට. මේක අද ඉඳලා, ඒ කියන්නේ දෙවනිදා ඉඳලා හතරවෙනිදා වෙනකන් තියෙනවා.
වෙල්ලස්ස යුනිවර්සිටි එක තියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය අපරාධ වාර්තා කොට්ටාසය ක්‍රයිම් සීන් මැනේජ්මන්ට් මම වැඩිපුර ටීවී බලන්නේ මේ වෙලාවේ අමාරුයි. මෙතනින් මොකද්ද වෙන්නේ? ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ?
දර්ශන කොට්ටාෂේ මගින් අපි ඉදිරිපත් කළා තියෙන්නේ අපේ මේ ප්‍රදර්ශන කුටියේ අපි මේ ප්‍රදර්ශන දේවල් වලට අමතරව ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා මහජනතාව දැනුවත් කරන්න මේ ස්පයි කැමරාස් ඒ කියන්නේ සාධිගතව වීඩියෝ ලබා ගත හැකි කැමරා පිළිබඳව මොකද හේතුව මේ වගේ රටේ මේ වෙනකොට විශාල වශයෙන් මේවා ගෙන්වීම පිළිබඳව කිසිම නීතියක් අපේ රටේ දැනට පවතින්නේ නැහැ उपकरण සබන් තියෙන පුළුවන්. ඒතර ඒ වගේ දෙයකදී මෙතන කැමරාව තියෙනවා. අපි අනිවාර්යෙන් අපේ නිරුවත් ඡායාරූපව වීඩියෝ දර්ශන ඒගොල්ලන්ට ලබා ගැනීමේ හැකියාව තියෙන බොහෝ අවස්ථාවක. ඒ නිසා මේ වගේ දේවල් වලට අපි ගොදුරු වීමේ සම්භාවිතාවක් අපේ රටේ තියෙනවා. ඒත් අමතරව අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේවා මේ වගේ අන්තර්ජාලයට නිරුවත් ඡායාරූප අරගෙන වීඩියෝ දර්ශන අරගෙන මුදලට අලෙවි කරන ව්‍යාපාරක් අපිට වාර්තා වුණා මේ පසුගිය කාලේ මාධ්‍ය වලින් අපිට දැක්කන්න ලැබුණා. ඒ වගේම තමයි දැන් මේ උපකරණ දිහා බැලුවොත් දැන් මේක ඇඳුම් එල්ලන්න පාවිච්චි කරන උපකරණයක්. මේ දේවල් අපි අනිවාර්යෙන් ඇඳුම් මාරු කරන ස්ථානයක තමයි අපි රඳවලා තියෙන්නේ. අපි මේ වගේ දෙයකට උදුරු වීමේ සම්භාවිතාව ඉතාම ඉහළයි. මේක ඇවිල්ලා ස්මෝක් ඩිටෙක්ටර් එකක් මේකත් කාමරේ ඉහළින් සල් කරලා තිබ්බොත් අපිට අනිවාර්යෙන්ම මේක කැකසයිට අපි මේක උඩ නැගලා කවුරු පරීක්ෂා කරන්න යන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දේවල් අපේ බාත්รูමේක උඩ තියෙන බාත්รูමේක තියෙන්න පුළුවන්, නිතර කාමරේ තියෙන්න පුළුවන්, මේ දේවල් තියෙන්න පුළුවන්. ඊට අමතරව කාමරේක තියෙන්න පුළුවන් මේ වගේ උපකරණ බිත්තිල්ලලා තරතිල්ලක් හැටියට තව උපකරණයක් හැටියට. ඒතර මේකේ අපි අවදාවක් සැලකීමක් වෙන්නේ නැහැ මේ මොකද්ද කියලා. ඡායාරූපයක් හැටියට තියෙන්න පුළුවන් මේ දේවල්. මේ වගේ එකක් අපිට බිත්තිල් තිබුණොත් අපි සමහර වෙලාවට එතනම පාවිච්චි කරන්න පුළුවන් එකකුත් තියෙනවා. මේ වගේ ෆේක් එකකුත් තියෙනවා. ඒ නිසා අපි මේකට ට්‍රයි කරලා බැරි වුණොත් අපි ළඟ එකට දාලා ඒ අපේ අවශ්‍යතාවය ඉටු කර ගන්නවා. අපේ කැමරාව වෙනවද කියන එක අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. මේකත් ඒ වගේම උපකරණයක්. මේකේ කරන්ට් එක හොඳට පාවිච්චි කරන්න පුළුවන් විදිහට සකස් කරපු උපකරණයක්. ඊට අමතරව මේක අපි ගත්තොත් බල්බ් එක. මේකත් අපි ලයිට් එක දාලා තිබුණොත් අපිට මේක පිළිබඳව එච්චර ලොකු අවධානයක් ලැබෙන්නේ නැහැ. මේ කාමරේ මේසයක් උඩ වගේ තියලා තියෙන පුළුවන් මේ වගේ දෙයක්. අපිට ඒකටත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැනකට ගියාම මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඊට අමතරව අපිට බාහිරදී අපිව වීඩියෝ කරන්න පුළුවන් අපේ ක්‍රියාකාරකම් හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා අපි දැන් නැති වුණ අවශ්‍යතාවයක්ද කියලා මේ වැනි උපකරණ පාවිච්චි කරනවා. මේකේ මෙතන කැමරා එක අවි කරලා තියෙනවා. මේ වගේ පැලඳකට හිටියොත් කිසිම දෙයක් නැහැ. ඉතාලම හොඳ වීඩියෝ එකක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ පෑන මේ පෙන් එකෙත් මේ වීඩියෝ කැමරා තියෙනවා. අපිට මේක මේ සාප්පේ පැලඳගෙන ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේ ටයි එක මේ විදිහටම මෙතන කැමරා එක අවේලා තියෙනවා. මේ බෙල්ට් එකෙත් අපිට දැක් ගන්න පුළුවන් මේ කැමරා එක තියෙනවා. මේ වගේ දේවල් වලින් අපි මේවා එච්චරම අපිට ලොකු ගැටලුවක් නොවෙන්නේ. අපි ඒක බාහිර ස්ථානයකින් තමයි සිද්ධ වෙන්නේ. කාමරයකදී ඇති වෙන තත්ත්වයකින් තමයි අපිට ඉතාලම ගැටුකාරී තත්ත්වෙකට මුහුණ දෙන්න වෙන්නේ. හේතුව
ඒ වගේ එකක් අන්තර්ජාලයට ගියොත් අපිට නැවත ආපසු ඒක සම්පූර්ණ ඉවත් කරනවා කියන එක කරන්න අපහසු කාරණයක් නිසා. ඒ නිසා තමයි අපි කියන්නේ ඒ වගේ විශ්වාසවන්ත තැනකට අපි යනකොට යන්න ඕනේ ගියත් ඒ අපේ සිටින පරිසරය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතුයි. ඒ වගේ මාජනතාව අපි දැනුවත් කරන්න මේ උපකරණය ගෙනහලා තියෙනවා. මේක තියෙන්නේ මේ ස්කිමින් ඩිවයිස් එකක්. මේක පෝටබල් එකක්. මේකෙන් අපිට ඕන වෙලාවක කාඩ් මේක චාර්ජ් කරගෙන කිල්ලා ක්‍රෙඩිට් කාඩ් ඒ ඕන එකක් අපිට ඩේටා ලබා ගන්න පුළුවන්. මේ වගේ එකක් අපිට පාවිච්චි කරනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් බොහෝ අවස්ථාවකදී. පෙට්‍රල් ෂෙඩ් එකකදී අපි වාහනයෙන් බහින්න කැමති නැහැ. අපේ කාඩ් එක අරගෙන යනවා යා වෙන තැනකට තමයි ගිහිල්ලා ඒ මුදල් ලබා ගැනීම කරන්නේ අපේ කාඩ් එකේ. එතකොට ඒ අවස්ථාවකදී ඉතාම පේන්නේ නැහැ මේක ඉතාම රහසිගතව ඒ ඩේටා එයාට ලබා ගන්න පුළුවන්. ඒ කාඩ් එක ඊටසේ ඒ ඩේටා පාවිච්චි කරලා එයාට කාඩ් එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඩේටා පාවිච්චි කරලා ඔන්ලයින් පර්චේස් කරන්න පුළුවන්. ඒ දේවල් වලට මිනිස්සු පොදුරු වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ නිසා ඒගොල්ලන්ට උපදෙස් දෙනවා තමන්ගේ දෑස් මානේ තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් ඒ ATM කාඩ් පාවිච්චි කරන එක සිදු කරන්න ඕනේ. කාටවත් අරන් යන්න දෙන්න එපා. ඒ වගේම බැංකුවෙන් ලබා දීලා තියෙන ඒ උපකරණයට අමතරව වෙනත් උපකරණවල මේ තමන්ගේ කාඩ් පත් ස්වයිප් කරන්න ඒකට අවස්ථාව දෙන්න එපා. ඒක නීති විරෝධී. ඒකට අපිට විරුද්ධ වෙන්න හැකියාව තියෙනවා. අපි දැකලා තියෙනවා සමහර ආයතනවල ඒගොල්ලන්ගේ සිස්ටම් එකේ පහසුවට අපේ කාඩ් එක ස්වයිප් කරගන්නවා. ඉතින් අපේ කාඩ් එකේ තොරතුරු අපි විදස්තර ආයතනයකට තමයි ඒ ලබා දෙන්නේ. ඒ නිසා බැංකුවට ලබා දීම අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් අපි ඒ ගැන සැලකිලිමත් නැහැ. අපේ රටේ මිනිස්සු දැනුවත් නැහැ. දැන් අලුත්ම කාඩ් එක හඳුන්වා දීලා තියෙනවා RFID තාක්ෂණය සහිතව. ඒතකොට ඒකෙදී අපිට ඒ දැනට ලෝකේ තියෙනවා ඉලෙක්ට්‍රොනික පික් පොකටින් කියලා අපරාධයක් වාර්තා වර්ධනය වෙමින් යනවා. ඒකෙදී කරන්නේ ඒ RFID තාක්ෂණය සහිත කාඩ් එක අපේ සාක්කුවේ තියෙද්දිම එයා ඒ ඩිවයිස් එක ගෙනල්ලා අපේ ආසන්නයට පැමිණීම විතරයි එයා කරන්න ඕනේ. එයා කාඩ් එකේ තියෙන ඩේටා හොරකම් කරලා ඒ දත්ත වලින් කාඩ් එකක් නිර්මාණය කරන. ඒ නිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ලංකාවේ ඒ කාඩ් නිකුත් වෙනවා, භාවිතා වෙනවා. එතකොට අපි ඒකට ආරක්ෂිත ඒ RFID වලින් ආරක්ෂිත විදියට සකස් කරන ලද ස්ලීව් එකක් විශේෂයෙන් පාවිච්චි කරොත් අපිට ඒ ගැටලුව නැති කරගන්න පුළුවන්. ඒ නිසා අපි මහජනතාවට දැනුවත් කරන්නේ මේ වගේ දේවල් සූක්ෂම දේවල් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරලා තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම පිළිබඳ දැනුවත්ව සිටින්න කියන එක තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ.